සමදා සමහන් සමදා සුවෙන් අපිට IMF එකත් එක්ක එකඟතාවයකට එන්න බැරි වුණොත් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව හෝ කිසිම අනිත් තැනකින් අපිට මේ ආධාර ගන්න බෑ ඒ කට්ටියත් එක්ක අපි එකඟ වුණේ නැත්නම් ජාත්‍යන්තර ණය හිමියෝ අපේ ණය ප්‍රතිවිහගත කරන්නේ නැහැ චීනේ මේ IMF එකත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකක්ද? ලංකාව සම්බන්ධයෙන්. ඇයි ඒ ප්‍රශ්නේ ඉන්දියාවයි IMF එකත් එක්ක නැත්තේ? ලංකාව සම්බන්ධයෙන්. වචන දෙකක ප්‍රශ්නයක් නිසා. මොකක්ද ඒ වචන දෙක? IMF එකත් එක්ක ලංකාව ඇති කරගෙන තියෙන එකඟතාවය debt sustainability analysis එක එහෙමත් නැත්නම් ණය තිරසාර විශ්ලේෂණයට අනුව. දැන් බංගලාදේශයේ මේ ණය ප්‍රමාණය කීයද දළ දේශ නිෂ්පාදනයට සාපේක්ෂව? 40%. ඒගොල්ලොන්ගේ මේ foreign reserves කීයද? American dollar billion 45යිද කොහෙද අපේ ණය ප්‍රමාණය කීයද දළ දේශ නිෂ්පාදනයට සාපේක්ෂව 145යි බංග්ලාදේශයේ 40යි අපේ 145යි ඉතින් මේ ණය ප්‍රශ්නේ විසඳගන්නේ නැතුව මට කියන්න මොන දෙයියන්ටද පුළුවන් මේක බේරගන්න එතකොට සමහරු නොයේකුත් රසකැවිලි දෙනවා මිනිස්සුන්ට මේ ස්ටේජ් එකේ නැගලා ඒක බෑ මේ අතිශය බහුතරයක් මේ ණය තියෙන්නේ ජාත්‍යන්තරයත් සමග ගැටිච්චා එව්ව වැඩි අති බහුතරයක් තියෙන්නේ මං කලින් දිගින් දිගටම කියනවා නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීතියට අනුව ඒ නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීතියට අනුව තමයි මේ ණය ටික මේ ප්‍රතිවිහගත කර ගන්න ඕනේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්